මේ වෙනකොට අපිට පැහැදිලිවම පේනවා එක්සත් ජාතික පක්ෂයතුල දැඩි බෙදීමක් තිබෙනවා. විශාල බෙදීමක් තිබෙනවා. අපේ පැත්තට ඇඟිල්ල දික් කරලා උඹලා බෙදිලා කියලා උඹලගේ අපේක්ෂකය කවුද කියලා අහ කෑ ගැහුවට අපිට වඩා බෙදීම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයතුලයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුතු නැහැ කියලා දැන් පාර්ලිමේන්තුවේ ලොබිය පාර්ලිමේන්තුවේ කැන්ඩිමේ පාර්ලිමේන්තුවේ UNP ගේ මන්ත්‍රී අපිත් සමග කතා ගන්න පටන් අරගෙන තිබුණා. රනිල් නෙමෙයි කරු ජයසිරි තමයි අපේක්ෂකයා වෙන්න ඕන කියලා කරු ජයසිරි මැතිතුමාගේ බෑනන්ඩියවන නවීන දිසානායක මැතිතුමා ඇතුළු කණ්ඩායම කරු ජයසූරිය මහතා අපේක්ෂකයා විය යුතුයි කියන ඒ සැලස්ම දියත් කරමින් පවතින. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයා ඉතාම කූට ලෙස යටිකුට්ටු ආකාරයෙන් කටයුතු කරමින් මේ කරු ජයසූරිය සහ රනිල් වික්‍රමසිංහ අතර තියෙන ගැටුමෙන් ප්‍රයෝජන අරගෙන අර කපටි නරියා කරා වගේ එතුමා කොහොමරි අපේක්ෂකයා වෙන්න ඕන කියලා කල්පනා කරා. චම්පක රණවක මහත්තයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් කවුල් කරගෙන දැන් වෙනම වැඩපිළිවෙලක් යනවා. මධ්‍යම පන්තියේ සහයෝගය නැතුව අපේක්ෂකට දිනන්න බෑ කියලා කතන්දරයකට හදාගෙන එයා තමයි UNP එක්ක කවුල් කරගත්ත අපේක්ෂකයා වෙන්න ඕන කියලා. රාජසේන මහත්තයාගේ බලාපොරොත්තු නැත්තාම නොවේ. එතුමා රාජසේන මහත්තුමාගේ මහප්පාවන චතුරසේන රත්න මැතිතුමාගේ උපදෙස් මත එතුමා ක්‍රියා කරනු ඇත. ඒ නිසා විශාල තරගයක් විශාල ප්‍රශ්නයක් මතුවෙලා තිබුණා එක්සත් ජාතික පක්ෂය සහ ඒ පෙරමුණ ඇතුලේ කවුද අපේක්ෂකය. අපේ ප්‍රශ්නේ දැන් අදින් පස්සේ ඉවරයි. අපි මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණත් න්‍යාය පත්‍රයක් හදාගෙන සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා ගොඩනැගිනේ මහා සන්ධානයේ කටයුතු අවසන් කරන්න. දැන්ටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දලදා නිදහස් සන්ධානයේ අනෙකුත් සියලුම පක්ෂ කණ්ඩායම එකතු වෙලා තීන්දුවක් ගත්තා මහා සන්ධානයේ හදන්න ඕන කියලා. ඒ දලදා නිදහස් සන්ධානයේ අනෙකුත් පක්ෂ නායකයින් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තිබුණු අවසන් සාකච්ඡාව පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතුමාගේ ප්‍රධානත්වයෙන්. එතනින් තීන්දුවක් ගත්තා ප්‍රධාන පක්ෂ දෙක වෙච්ච සන්ධානයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණත් සාකච්ඡා කරන්න ඕනේ කියලා මේ පිළිබඳව. ඒ අනුව අද දිනේ මේ මොහොත වෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තිලංක සුමතිපාල මැතිතුමාත්, දයාශ්‍රී ජයසේකර මැතිතුමාත්, මාචාර්ය ලෝක රෝහණ පීඩාස් මැතිතුමාත්, පොදු ජන පෙරමුණ වෙනුවෙන් මාචාර්ය GL පීරිස් මැතිතුමාත්, දල සලහපර මැතිතුමාත්, ආචාර්ය ජගත් වැල්ලවත් මැතිතුමන් ඒ සාකච්ඡාව මේ වෙනකොට විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙනවා. ඊයේ වසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තුමා පැහැදිලිවම කිව්වේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නම් කරන්නේ කිනම් අපේක්ෂකයාද ඒ අපේක්ෂකයාත් සමග කටයුතු කිරීමේ කිසිම බාධාවක් පොදු ජන පෙරමුණට නැහැ කියන කාරණය. ඒ නිසා අපේ පැත්තට ඇඟිල්ල දික් කර කර උඹලගේ අපේක්ෂකයා කවුද? උඹලගේ බෙදීම් තියනවා නේද කියලා අහපු අයට අපි කියනවා උඹලගේ පැත්තට දැන් ඇඟිලි තුනක් දික් කරලා තියෙනවා. උඹලගේ අපේක්ෂකයා කවුද? UNP අපේක්ෂකයා කවුද? UNP අපේක්ෂකයා වුණොත් රනිල් වුණොත් කරු මොකද කරන්නේ? කරු වුණොත් රනිල් මොකද කරන්නේ? සජිත් ආවොත් කරුට මොකද වෙන්නේ? චම්ප කරනවා කියලා දානවා කියන කතන්දරය ඇත්තද? අර තුන්දෙනා දැන් මොකද චම්ප කරනවා කියලා එළියට එනවද? මෙන්න මෙවැනි කාරණා රාශියක් මතුවලා තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ කවුද අපේක්ෂකයා කියන කාරණේ මත.